ජනතාව හමුදා පාලන ප්‍රදේශයට ලබා ගැනීමේ නැමැත හෙට උදෑසන ජනතාව හමුදා පාලන ප්‍රදේශයට ගැනීමට ඉදා හමුදා බලාපොරොත්තු වේ. නමුත් LTTE කුමනේ මොකක් කරයිද මේ දැන් මේ කතා කරන මොහොත වෙනකොටත් ඔවුන්ගේ යුද ටැංකිය හරවලා තියෙන සාමාන්‍ය ජනතාවගේ හිස්වලට ඒ වගේම පැටල් ගන්න මිති ඔවුන්ගේ ගුවන් නාශක අභිය හවි කරලා තියෙන්නේ ප්‍රාරෙල්ල කරන්නේ මේ ජනතාව වෙන මාර්ගවලට. එවගේම කොයි තරම් ම්ලේච්ඡද කියනනම් සස්තවාදීන් අද මේ සිවිල් ජනතාව 20000ක් පමණ රොක් වෙලා සිටපු හමුදා පාලන ප්‍රදේශයට ඇවිල්ලා ඒ මිනිස්සු ගිමන් හරපු තැනට ඔවුන්ගේ යුද ටැංකියකින් දුර සිට ප්‍රහාර එල්ල කරලා 9 දෙනෙක් එතනම මරමුවට පත් වුණා සාමාන්‍ය ජනතාව. මේ මොහොතේ ඇමරිකාව වැනි රාජ්‍යයන් උඩු ගුවනේ චන්ද්‍රිකා උපකරණ සවි කරලා පෞගිය කාලේ දෙමළ සංධානයේ මන්ත්‍රීවරු මනෝ ගණේෂන්ලා ගෙන ගිය ප්‍රචාර හමුවේ මේ සිවිල් ජනතාවට හමුදාවෙන් ප්‍රහාර එල්ලනවාද කියලා නිරීක්ෂණය කරන්න කටයුතු කරා. ඉතින් දැන් මා හිතනවා ඒ චන්ද්‍රිකා වලට පැහැදිලිව පේන්න ඕනේ මේ මරාගෙන මරන ප්‍රහාර එල්ලවෙන හැටි, සිවිල් ජනතාවට යුද ටැංක් වලින් පහර දෙන හැටි. ඒ වගේම මොනතරම් හඳා වැටෙනවා මේ මිනිස්සු හමුදාව ඉස්සරහා. මේ මිනිස්සු දෙවියන් ඉදිරියේ යාඥා කරනවා මේ හමුදාව අද Taman බේරා ගැනීම ගැන. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා Tamanගේ දෙවියන් විදියට අද අදහන වට්ටමට මේ මිනිස්සු පත් වෙලා තිබෙනවා. ප්‍රභාකරන් Tamanගේ යක්ෂයා තමන්න ජීවිත විනාශ කරපු පුද්ගලයා බවට ශාප කරනවා මේ ජනතාව. එහෙනම් මේ හඬ මා හිතන්නේ ලොව පුරාම සියලු ජනතාව ඇසිය යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන LTTE වෙනුවෙන් පෙනී සිටින අන්තර්ජාතික වෙබ් අඩවි විශේෂයෙන්ම තෙමිල්නෙට් සහ lankanews.com කියන LTTE වෙබ් අඩවි ඉක්ුත් කාලය පුරාම දැනන්ත ලෙස මඩ ප්‍රහාර රජයට මාධ්‍යවේදීන්ට එල්ල කරපු වෙබ් අඩවි. ඒ වගේම මේ කටයුතු සඳහා දායක වුණු සිංහල ඇතම් පුද්ගලයන් සිංහල භාෂාවෙන් කතා කරන සිංහල භාෂාවෙන් ලියන රාජ්‍ය නවන සංවිධාන වලින් යැපුණු පුද්ගලයන් දැන් අද නිහඬ කරලා තිබෙනවා මේ අප මෙතෙක් කතා කරපු දේ සත්‍යයි කියන එක. මිනිස් සංහාරයක් වන බවට දැවැන්ත ගිනදී ප්‍රචාරාද නිෂේධ වෙලා තිනවා. මේ මොහොතේ මේ යුද මුක්ත කලාපේ මේ මොහොතේ අපි දකින්නේ යුද හමුදා සොල්දාදුව තමන්ගේ කෑම වේල පරිත්‍යාග කරලා මෙරට සියලු ජනතාවට නිදහස ජීවත් වෙන්න පුළුවන් දෙමළ ජනතාවට නිදහස උදා කර දීම උදෙසා අද කරන දැවැන්ත ලෝකයේ විශාලතම මානුෂීය මෙහෙයුම වැඩිම ප්‍රාණයපකරුවන් සංඛ්‍යාවක් මුදාගත් මෙහෙම තමයි දැන් සාර්ථකව මේ මොහොතේ සිදුවීම් පවතින. හොඳයි, බොහොම ස්තුතියි රාමා. ඒ යුද පිටියේ සිට කතා කරන්නේ යුද මුක්ත කලාපයේ ඇතුළේ ඉඳගෙන කතා කරලේ රාම වික්‍රම. දැන් දෙමළ භාෂාවේ මේ මොහොතේදී මේක දෙමළ භාෂාවේ මේ පරිවිඩය අපි යා යුතුයි. මේ අන්තිම යුද්ධපිටියේ සත්නහන කොට සමහරක් කට්ටිය ඉකි බිඳ බිඳ අඬනවා. ඇයි? උන්ගේ ජීවන වෘත්තිය නැති වෙලා යනවා. ඔය ඩොලර් වලින් යපුණු, යුරෝස් වලින් යපුණු, යෙන් වලින් යපුණු
ඇතම් පුද්ගලයෝ සහ සංවිධාන දැන් ඉකි ගගහා අඬනවා. දැන් කට්ටිය දෙගොල්ලක් අඬනවා. ඒගොල්ලෝ මෙහෙ ඉඳන් අඬනවා. අර පැත්තේ ප්‍රභාකරන් ඉඳන් අඬනවා. තමන්ගේ මාතෘ භූමියට ද්‍රෝහී වුණු පුද්ගලයෝ තමන්ට ලැබෙන එක තනතුරක් වෙනුවෙන් මුළු රටම කාලකන්ණි විදියට කැප කරපු පුද්ගලයෝ මොනවද කිව්වේ? බලන් හිටියා ප්‍රේම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක විදුලි පුටුවේ ඉඳවන්න, එහෙම නැත්නම් පෝරක දෙනක් ගන්න, එහෙම නැත්නම් වෙඩි තියලා මරා දාන්න, ජාත්‍යන්තර වශයෙන් යුද අපරාධකාරයෙක් කරලා හෙග් වලට ගෙනිලා නඩුහන්නයි කල්පනා කරේ. දැන් මේ යුද පිටියේ ලැබෙන ජයග්‍රහණත් එක්ක ඔවුන් අන්දමන්ද වෙලා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපිට දැක ගන්න පුළුවන් වෙනවා NDTV රූපවාහිනී මුළු ඉන්දියාවම නරඹනවා. ඒ රූපවාහිනී ජාලාවල් වල ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඊයේ රාත්‍රියේ පෙන්නපු දර්ශනෙ හැමම කොපි කරලා අරගෙන දානවා. මෙන්න ප්‍රභාකරන් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. ප්‍රභාකරන්ගේ සුපිරි ජීවිතයක් තමන්ගේ කොල්ලෝ කෙල්ලෝ පිටරට යවලා උගන්නලා මහා නර්ග තත්වයේ සැප පහසුකම් මත ජීවත් වෙද්දී මේ අහිංසක දෙමළ කොල්ලෝ සයිනයිඩ් කරලා බැඳගෙන ඉස්කෝලේ යන්න නැතුව තුවක් කුවතට අරගෙන සටන් බිමට යවනවා කලත්තට. ඒ නිරතිනේ ප්‍රභාකරන්ගේ මිලිචිතනமான செயல்கள் வெளிக்காட்டப்பட்டிருக்கின்றன. தேசிய தொலைக்காட்சி ரூபவாயினியில் காட்டப்பட்ட அந்த காட்சிகளை இப்பொழுது சர்வதேச தொலைக்காட்சி NDTV அப்படியே பிரதி செய்து காண்பித்திருக்கிறது. அதாவது பிரபாகரன் இந்த பிறந்த பூமியிலே இருக்கின்ற இளைஞர்களுக்கு கட்டாயத்தின் பேரிலே சயனைட் வில்லைகளை கொடுத்து பள்ளிக்கு பள்ளிக்கூடத்துக்கு செல்வதற்கு பதிலாக அந்த சயனைட் வில்லைகளை கொடுத்து அவர்களை போர் செய்ய செய்த அந்த மிலிச்சித்தனமான கொடூரத்தை வெளிக்காண்பித்திருக்கிறார்கள் இந்த தேசிய தொலைக்காட்சி. அதே போன்று இந்த தேசிய வானொலி கூடாகவும் நாம் அதனை அறிவிப்பதில் பெருமைப்படுகின்றோம்.